මේසාපි මේ කර්ම චක්‍රයේ විනාශකලයි. එතකොට හරි. චිතාමතා චේතනාවෙන් නම් ඒක සිද්ධ වෙන්නේ චේතනාත්මකව අපි විනාශ කරනවා. චේතනාත්මකව අපි ඒක විනාශ කරාම ඒක වෙන්නේ නැති වෙනවා. මොකද මේකට මම පාවිච්චි කරා වචනය පුනර්භවය කියන මොකක්ද? නියාම ධර්මෝනේ ප්‍රධාන එක. ඒ තමයි ධර්ම නියාමය, ධම්ම නියාමය, නියාම ධර්මයක් මේක. හේතුවක් තියෙනවා නම් ඵලය ඇති වෙන නියාමය. හේතුවක් තියෙනවා නම් ඵලය ඇති වෙන නියාම ධර්මය තුළ හේතුව නැසුවාම ඵලය නැසෙනවා. මෙන්න මේ ක්‍රියා මෙන්න මේ දේ නිසා පුනර්භවය ඇති වෙන්නේ කියන එක අපි ඉතාම හොඳින් තේරුගෙන තිබිය යුතුයි. පිළිතුරු මේක නවත්තන්නේ මේ විදිහට. ඉස්සල්ලාම තමන් ජීවිතය තුළ බුදුරජාණන් වහන්සේ පෙන්නන හිතකට අරමුණක් ආවම මොකක්ද සිද්ධ වුනේ කියද බෙදෙන බෙදෙන බලන්න කියලා. දැන් අපි කරන්නේ හිතකට අරමුණක් ආවම මොකක්ද සිද්ධ වුනේ කියලා හිත දිහා බලනවද අරමුණ දිහා බලනවද? අපි කලේ වැරදි ක්‍රම. මොකද කලේ රූපයක් දැක්කද හිත දිහා බැලුවේ රූපෙ දිහා. රූපෙ දිහා. නමුත් ප්‍රශ්නේ හැදෙන්නේ රූපෙද හිතේද? හිතේ හැදෙන්නේ. මේ වැරදි අපිට තියෙන නිසා මේ වැරදි පිළිවෙල තියෙනකන් විපාක දෙන්න කයින් හැදෙන්නේ. ඇයි අපි හිත දිහා බලලා නැන්නේ? හිතේ හැදෙන්නේ. ඉතින් ඇයි රූපයක් දැක්කාම ඒ දැක්කපු රූපේ ඔස්සේ හිතට මොකක්ද වුනේ කියලා හිත දිහා බලිය යුතුයි. කණින් සත්‍යයක් පැසුවාම ඇසු සත්‍ය ඔස්සේ හිතට මොකක්ද වුනේ කියලා හිත දිහා බලිය යුතුයි. නාසයෙන් ගඳ සුවඳාඥානය කළාම ගඳ සුවඳ දිහා බලන්නේ නැතුව හිතට මොකක්ද වුනේ කියලා හිත දිහා බලිය යුතුයි. දිවට රස දැනුණාම හිත දිහා බලිය යුතුයි. කයට පහස ලැබුණාම හිත දිහා බැලිය යුත්තේ සිතට සිටිවිල්ලක් ආපු ගමන් ඒ සිටිවිල්ල හිතේ හට ගන්න හැටි බලන අවස්ථාවේ සිටිවිල්ල පස්සේ නෙමෙයි කියොත් කියලා බලන්න. දැන් අපිට වෙච්චදී අපි යමක් රූපයෙන් දැක්කද? ලස්සන රූපයක්, කැත රූපයක්, හොඳයි, නරකයි, මේවා තියෙන්නේ. ඒකෙන් අපේ සිටිවිල්ල ඔක්කොම අපේ කල්පනාව ඉදවල තියෙන්නේ ඒ අභ්‍යන්තරිකව සිදුවන දේ බලන්න. බාහිරදී බලන්න. නමුත් ප්‍රශ්නේ ඇදෙන්නේ බාහිරට අභ්‍යන්තර. අභ්‍යන්තරව හිතේ. දුක් විඳින්නේ අපි බාහිරයට වුණ හැටි අභ්‍යන්තරව. අභ්‍යන්තර දුක් විඳින්නේ. දැන් අපි කියනවා අපිට සෝක ජනක සිදුවීම අපිට අහන්න ලැබෙනවා නැත්නම් පේනවා. අපි ජීවිත සිද්ධ වෙනවා. හිතේ සෝකය හට ගන්න ස්වභාවයක් නැත්තම් කාටවත් පුළුවන් තත්ත්වයේ සෝකය ඇති කරවන්න. හිතේ තරහට ගන්න ස්වභාවය නැත්තම් කාටවත් පුළුවන් තරහට ඇති කරවන්න. හිතේ බය හට ගන්න ස්වභාවය නැත්තම් කාටවත් පුළුවන් බය ඇති කරගන්න. අද මට නෝනගෙනෙක් කියනවා මුණ ගැහිලා කතා කරලා අම්මේ නැගෙන්න අනේ ස්වාමීන් වහන්සේ මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මේ මොකක්ද? එයාට තියෙනවලු මේ ගෑස්ටික් කමාරු. ඉතින් අපි වේදනාවකට එයාට හිතෙනවා ළණේ මම තාම තරුණ වයසේ මට පිළිකාවක්ද මේ? මොකද ඉතින් හැදෙන්නේ? මොකද වෙන්නේ? ඉතින් ඔයාගේ නෙමෙයි ශරීරේ. හිතාගෙන හිටියට ඔබේ නෙමෙයි. ඒ නිසා ශරීරෙට හැදේ හැදෙනදී. ඉතින් ආ ප්‍රශ්නයක් කරගත්තම දුක් විඳින්න ඉන්නවෙ. අපි කිමාරි අපි කැමති නෑ. හැදුනන පිළිකා අපිට මොකද කරන්නේ? මම නොවන දෙයට සිද්ධ වෙන්න ඕන දෙය සිද්ධ වුණා කියන අවබෝධය අපි හිතනවා. අපි දුක් විඳින මනසෙ. මනසෙ දුක් විඳින්නේ නැහැ. අපි දුක් විඳින්නේ ඒ සිත් මේ ලෝකේ ධර්මතාවයකට හසු වෙලා සිදු වෙන දේ. අපි මම කියන අල්ලගෙන. හොඳට බලන්න හිතලා ඔබ දුක් විඳ, මම දුක් විඳ, අපි කවුරු දුක් විඳ, දුක් විඳින්න වෙන නිසා.
මේක නිදහස් වෙන්න පුළුවන් ඔය ප්‍රශ්නේ ඇති වෙච්ච එක තමයි දැන් බලන්න අපිට එක රහතන් වහන්සේ නමක් වැඩ සිටියා ගංගා තීරිය කියන දන්තර වැඩ සිටියා උන්වහන්සේට තිබුණේ හතර පැත්තට තල්ලතු හතරක් දාපු වාහනයක තල්ලත්තක් කියවෙන්නපු චූටි කුඩියක් උන්නාන්සේට තිබුණේ මැටි පාත්‍රයක් උන්නාන්සේට තිබුණේ ඉරාකිය එහෙම නැත්නම් මලමිණ මොකක්ද හිතන්නේ අනේ අවාසනාවන්ත දෙයක් හිතන එකක් නැද්ද හේ කොච්චර දුකක් ඇද්ද මේ කියලාට එහෙම හිතන නමුත් ප්‍රශ්නේ කිච්ච වෙලාට අදඥාන මාලිගාවේ කියන මිසක් प्रश्न අපි එහෙම නෙමෙයි අපි ලෝකෙ දිහා බැලුවම අමුතුම විචිත්‍ර ලෝකයක් එක එක දේවල් පෙන්නනවා මෙන්න මේ වගේ මේවා ගන්න මේවා ගන්න මේවා ගන්න මේවා හොඳයි මේවා හොඳයි පෙන්නනවා ආහන ලැබෙනවා මොකද වෙන්නේ අපි හිත දිහා නෙමෙයි බැලුවේ වැඩි ලෝකෙ දිහා අපිට කොච්චර ලැබුණා පාඩු අපි හිතේ ස්වභාවය නෙමෙයි බැලුවේ ඒ නිසා අපි මුතුනේ කර්මයන්ගෙන් නිදහස් වෙන්න නම් මේ අභ්‍යන්තරිකව සිටින කියන ක්‍රියාකාරීත්වය හොඳාම් කාර ලෙස විමසලා විමසලා තීරුම් අරගන්න ඕන හොඳට බලන්න හිතේ අපි කාගේ එන මොකක්ද හිතන්නේ අනේ අවාසනාවන් දෙටි හැටි හිතන එකක් නැද්ද හේ කොච්චර දුකක් ඇද්ද මේ කියලා එවන හිතන්නේ නමුත් ප්‍රශ්නේ කෙච්චේලාට අදඥාන මාලිගාවේ කියන මිසක් අද ජීවිතයේ ගෙන්නේ කියන නෙවෙයි. එමකට හේතුව අභ්‍යන්තරික ප්‍රශ්න විසඳගත්තට පස්සේ එයා දන්නවා සන්තෝෂ කරන්න ඕනේ සීමාව. ලැබිච්ච සිවුරකින් ප්‍රශ්න ඉවරයි. ලැබිච්ච ආහාරයකින් පටකින් නිවෙලන ප්‍රශ්න ඉවරයි. දෙමින් නැත්තම් ප්‍රශ්න ඉවරයි මතක. දුක් විඳින්නේ ඉතින් හිතේ ප්‍රශ්න කොටක පටලෙන්නේ 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 දුක් විඳින්නේ අපි එහෙම නෙමෙයි අපි ලෝකෙ දිහා බැලුවම අමුතුම විචිත්‍ර ලෝකයක් එක එක දේවල් පෙන්නනවා මෙන්න මේ වගේ මේවා ගන්න මේවා ගන්න මේවා ගන්න මේවා හොඳයි මේවා හොඳයි පෙන්නනවා ආහන ලැබෙනවා මොකද අපි හිත දිහා නෙමෙයි බැලුවේ බැලු ලෝකෙ දිහා අපිට කොච්චර ලැබුණත් පාඩු අපි හිතේ ස්වභාවයෙන් මේ බැලුවේ. ඒ නිසා පෙන්වතුනේ කර්මයන්ගෙන් නිදහස් වෙන්න නම් මේ අභ්‍යන්තරිකව සිටින කියන ක්‍රියාකාරීත්වය හොඳාම් කාර ලෙස විමසලා විමසලා තීරුම් අරගන්න ඕන. හොඳට බලන්න හිතේ අපි කාගෙත් හිතවල මරණ බය නැති වෙච්ච කෙනෙක් මං හිතන්නේ මෙතන කියලා. ජීවිතේ ඕනම කෙනෙකුට ඒකට අපි ඉස්සනාම ඒ ක්‍රියාකාරත්‍ය අනුව ගන්න ඕනේ. ඒකට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා කරුණු පහක්. පළවෙනි එක තමයි මේකෙන් අපිට නිදහස් වෙන්න පුළුවන්.